මහා සංඝරත්නයෙන් අවසර සම්භාවනීය අමුත්තනේ මම මේ කෘත්‍ය පිළිබඳව විග්‍රහ කරන්න යන බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද හේතුව මම ඒක මෙතනින හුඟ දෙනෙක් මේ කෘත්‍ය කියවලා අවබෝධයක් තියෙන උදවිය මට සෑහෙන පිරිසක් කිව්වා එක්කෙනෙක් මට කිව්වා අවුරුදු 45ක් තිස්සේ ඉස්කෝලේ යන කාලේ මම මේක කියවුවා පහුගිය අවුරුදු 45ක් තිස්සේ මම මේ පොත සෙව්වා මට සොයාගන්න බැරි වුණා ඊට පස්සේ එම කියන්නේ හුඟ දෙනෙක් මට කිව්වා අපි මේවා කියෙව්වේ අවුරුදු 16 17 කාලේ ඉස්කෝලේ යන කාලේ කියලා. ඒ කියන්නේ මිට අවුරුදු 40කට විතර ඉස්සර. මම මේ ආරම්භක මම මේ පොත ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම තව මගේ පසුබිම ටිකක් කියන්න ඕන. මම මේ පොත් දෙක අච්චු ගැහුවේ මට ජීවිතේ ඉතාම හොඳ මේ අත්දැකීම් සම්භාරයක් ලැබිලා තියෙන බොහෝ දෙනෙකුට නැති විදිහ මහා භාග්‍යයක් මට ලැබිලා තියෙනවා. ඒක බොහෝ දෙනෙකුට නැති භාග්‍යයක්. මොකද දෙනෙක් කුට ඒ විදිහ අධ්‍යක්ෂ සම්භාරයක් ලැබෙන්නේ නැහැ. අද මම කියන්න ඕන මම අද තමයි මගේ එක අතකින් මගේ ජීවිත කනගාටුදායකම දවසක්. මේට අවුරුදු 65කට පෙර අද වගේ දවසක තමයි මගේ අම්මා මෙලව හැරදා ගියේ. අද වගේ දවසක. ඉතින් මේකෙදි මට අමතක වෙන්නේ නැහැ කාර්ය මම පොඩක් සඳහන් කරන්න ඕන. මගේ තාත්තා මම අවුරුදු 6දී එල්ලුගහට නියම වුණා. මොකද දන්නවද නැත්නම් මේක. මගේ තාත්තා මට අවුරුදු 6දී එල්ලුගහට නියම වුණා. එල්ලුගහට නියමෙලා අම්මා තමයි අපි හදාගත්තේ. මම පවුලේ වැඩිමල. මම අවුරුදු 6දී මම ජීවන සටනට බැස්සා. වයින් මට සිද්ධ වුණා. පවුලේ වැඩිමල හැටියට මම කඩවලට ගිහිල්ලා ඉස්කෝලේ යනකම් මම බඩු අරන් එනවා. සිගරට් සුරුට්ටු වගේ නොයෙක් දේවල් ගෙනල්ලා පොඩි කඩේක තියාගෙන හවස විකුණනවා. පස්සේ ආයෙත් ඉස්කෝලේ යනවා. ওই විදිහට මම ජීවිත බට කර ගැහුවා. මම ඉගෙන ගන්න තාලේ තමයි මගේ අම්මා නැති වුණේ. අද වගේ දවසක මම එතකොට මහින්ද විද්‍යාලේ මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පළවෙනි වසරේ. එතකොට තාත්තා හිරේ අම්මත් නැහැ. මේ වගේ අත්දැකීම් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඊළඟට මම හිතන්නේ නීතිඥයෙක් වශයෙන් මේ පොලිසියෙන් ගුටි කාලා මේ මිරිස් දුම් අල්ලන්න වාසනාව ලැබිච්ච කෙනෙක් මම කිව්වා වාසසහෝදරට ඒ වාසසහෝදර හම්බුනේ නැහැ. මට හම්බුනේ ඒ වගේ අවස්ථා ජීවිතේ නොලැබෙන අවස්ථා. ඒ වගේම මම දැන් ඒක වාසල සමාන ලැබෙන්නේ නැති ජීවිත පළම ගුවන් ගමන මාංචු දාලා කරේ වැලිකඩ හිරගෙදර නේලා යාවැනට ගෙනිච්ච මාංචු දාලා ජීවිත පළමනේ ගුවන් ගමන එක්කෙනෙකුට කරන්න ලැබෙන දෙයක් නෙවෙයි. ඊහැකට මේ මම තමයි නීති පීඨයේ සිංහල මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ ඔක්කොම සිංහල මාධ්‍යයෙන් කළා පළවෙනි වතාවට මම ඇර අනිත් සියලු දෙනා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපු කට්ටිය මගද වාසුත් කරේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නේද. මම තමයි එකම පුජ්‍යලිය සිංහල මාධ්‍යයෙන් කරපු විශ්වවිද්‍යාලේ සිංහල මාධ්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ කළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් LLB කර වලට බැස්සේ. මම තමයි පළවෙනි පුජ්‍යලිය. ඒ වගේම මම තමයි මේ ලැටින් පාස් එකක් නැතුව පළවෙනි වතාවට නීති පිටරත් ඔයි පුජ්‍යලිය මගේ මේක මට වෙන කාටවත් නොලැබෙන විදිහේ භාග්‍ය ගණනාවක් මට ලැබිලා තියෙන හැටි මම හරිම සන්තෝෂයි. මේ භාග්‍යත් මේ පොත් දෙක මම එළි දැක්කුවේ මේ පොත මම ලිව්වේ වාසු දන්න මාත් එකකට හිටියා මේ වැලිකඩ හිරගෙදර වැලිකඩ හිරගෙදර තමයි මේ පොත මම පරිවර්තනය කරේ 1971 අවුරුද්දේ වැලිකඩ හිරගෙදර 71 දෙසැම්බර් මාසේ තමයි මම මේක මේ පරිවර්තනය කරේ. ඊළඟට දැන් මේ දෙවැනි පොත මේක තමයි දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා එළි දැක්කුවේ මේක ලිව්වේ යාපන හිරගෙදර 72 අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් මාස දෙක තුරදී මාස දෙකයි මට ගියේ මේකට ලියන්නේ. පොටුවක් තියාගෙන මේ මේසයකට වාඩි වෙලා එහෙම ලියන්න වෙනවා. ඒ පහසුකම් ප්‍රතිගුණ වැලිකඩ පසන්ත වෙයි. පහසු ඉන්නේ නැහැ යාපනේනේ. යාපනේ ඒ පහසු ගන්න නැහැ මොකක්ද? ඇඳ විතරයි. ඌරු වැඳක් තිබුණා. ඒ අර වෙන මොකුත් නැහැ. නමුත් මම මේ පොත ලිව්වා මාස දෙකකින්. පොත නිකන් ලිව්වේ නැහැ. මේ පොත ලිවීම සඳහා අවශ්‍ය කරන ඔක්කොම දේවල් මං ගෙන ගත්තා. මාක්ස්ගේ
Engels ge, Lenin ge, Mao Zedong ge, Stalin ge, Soviet Komunis ithihase, siyala potman yapanayata kiyala gedara gennagena, ewa kiyawala, e karunu okkoma keti gonu kalla, meka mama haduwa. E wage mama methana matak karanna ona, janata vimukti peramune, sahodara kiyapu denek mamath ekka hiriyena, mata meka liyanna udaw una, mokada mage mukak vidyathmaka sankalpa thiyena, mama mewa danan hitiye na. Ewa man danagatte ekolata ekak saakatcha kalla. Sri Vardhan kiyala sahodara kiyala peradena visvidyalaya vidya karapu. Eya mata therum kara meva samarthaya Viraj Pranadu kiyala kene hitiya eya therum kara Soma Samarasinghe okkoma vidyawa karapu de mama kala karapu ekkena mata me siyala deka saakatcha kala mama kiyuwa eya kruthagnya deeya mama sadahan karanna e deva mek kara etakota me pota me ilana me pote soya ganna thiyunne dan ara sahodara kiyapu kathanata yatta අවුරුදු 45ක් කොහෙවත් මේක සොයාගෙන තිබුණේ නැහැ. මේ ළඟදී මෑත කාලේ මම හම්බේනාව පාරතොරිස් ප්‍රදාලේ වැඩ කරන දොස්තර කෙනෙක්. ඇවිල්ලා මට කිව්වා මේ තාත්තා කිව්වයි කොහොම හරි මේ පොත සොයාගෙන කියවන්නේ කියලා. තාත්තා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කිව්වයි මේ යවර මේ මේ කැලණි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ කිව්වයි තාත්තා කොහොම හරි මේක සොයාගෙන කියවන්නේ කියලා. ඉතින් මම බැලුවා මගේ නම් පොතක් දෙන්න තිබුණේ නැහැ. ඊපස්සේ මම ගම් බලන්නම මගේ ඉදර පරණ අල්මාරිය වල පොතක් ඉතුරුලා තියෙනවා කියලා මම බලලා පරණ පොත් දෙකක් තිබුණා. තුනක් තිබුණා. මේ එකක් ඒ තුනෙක් දෙකෙන් එකක් මම ඒ දොස්තර මහත්තයාට ගෙන දුන්නා. ඒ වගේ පහකට ඉතිරි. ඊට පස්සේ දැන් මාස 6 4 ඉස්සෙල්ලා පාණ්ඩුරෙන් සමසමාජපක්ෂ සහෝදරයෙක් මට කතා කරා. කතා කරලා කිව්වා මම මේ පොතේ පොඩක් පොතේ පිටපත ගන්න පුළුවන්ද කියලා මගෙන් අහුවා. එයා කියනවා Mama, මේ පොත සොයන්න ඔක්කොම පබ්ලික් ලයිබ්‍රරි ස්ටිචේවට ගියා. කොහෙවත් මේක නැහැ. මම රාජ්‍ය ලේකණාගාරයට ගියා. එතනත් මේක සොයාගන්න නැහැ. ඉතින් මම කිව්වා එහෙමනම් ඉතින් මට කරන්න පුළුවන් එකම දෙයයි මගේ ළඟ මගේ පොත තියෙනවා. මගේ පොත පිටපත. එයාට ඔයාට ඕන නම් මම ආවොත් කොළඹට මේක කියවන්න දෙන්නා කියලා. එයා මතුගම ඉඳලා ආවා කොළඹට. විශාල මුදලක් ඉඳන් මතුගම ඉඳලා කොළඹ ඇවිල්ලා මේක කියවන්න පටන් ගත්තා 12 වෙනි දවසේ කියවුවා. Iyola mana kira, saudara mereka ada bayarnya karena mati, mati dasar kipi kalau mana terjadi karena ada, mami mereka foto kopi karena ada, mami kok makan? Rupiah lagi dasar tunsia kiri dan kalau mereka foto kopi karena ini kira, mereka pena monataran unan tua, tiada mata kira, mereka kira kiaman, desa paling kira dana udah biar, di meten di, mereka di mami ekam karya yang kita kira no, me potek kira gua sama, meten darshanya, dua kali tanda bau tuh kebawah ඒක ප්‍රධාන කාරණේ කියපදිනේ එකක් උගන්නන්නේ අපට කිසි දෙයක් හුදකලාව කොටකින් අල්ලලා බලන්න එපා. සමස්තය දකින්න උත්සාහ කරන්න. සමස්තය දකින්න උත්සාහ කරන්න. ඒ සමස්තය දකින්න නැතුව අපි යමක් කරන්න ගියොත් බොහෝ වෙලාවට වැරදි නිගමනකට තමයි බහින්නේ. ඒක සමස්තය දකින්න ඕනේ අපි. ඒ වගේම ඒ සමස්තය තුළ විවිධාකාර බලවේග ක්‍රියාකාරී වෙනවා. ඒ බලවේග අපි අඳුර ගන්න ඕනේ. Mereka me dukan bauti bauti me kian me subahau dar me dit sama aja kria kari te dit cinta ne dit me sial le di ma podu we kria no ker dar mata samu hek tama me ke ugan na dit me ke mak swa dit tieno ma podu dah me tieno ma kieni ke tama ma ke bis swa si au bodi ma me ke di ma mutawa prayo ka deki me ka deka kila ma ma sana kan me ke me anu cari te hada kata ka sot ජීවිතේ බය වෙන්න දෙයක් නැහැ. ඕනම තැනක කෙලින් කතා කිරීම හයියක් කියලා. මම පොඩි උදාහරණයක් දෙකක් කියන්නම්. මොකද මේකත් මම කියන්න ඕන. මම 80 වයසට චීනෙට ගියා. චීනෙට ගිය වෙලාවේ චීනේ මාඕ සේතුන් එතකොට මැරිලා අවුරුදු 4ක් ගත වෙලා මාඕ සේතු මම එක සාකච්ඡා කරලා චීන කොමිටුවක් ඉහිලා පෙළේ මිනිස්සු. රටේ තුන්වෙනි රාජ්‍ය නායකයා. දැන් මෙහෙන කතානායක තත්ත්වයේ ඇටි අගම ජනාධිපති අගමැති ඊළඟට මේ මහජන මන්ත්‍ර සභාවේ සභාපති එයා තමයි මම හම්බෙන්න ආවේ මම කතා කරේ පක්ෂේ වෙනුවෙන් එළ මාඕ සේතුන් විවේචන කරන බලකට බොහොම දරුණු විදියට අපරාධකාරයෙක් විදියට විවේචන කරන බලකට මම එක අහන් හිටියා මම චීන රාජ්‍ය අමුත්‍ය කොසේ මම ගිහිල්ලා ඉන්නේ සම්පූර්ණ වියදම් දරන්නේ ඔක්කොම ඒකල කරන්නේ නමුත් මේ කතාව මට අහන් දරන් ඉන්න බෑ මම කිව්වා ඔය කියන විදියෙ අපරාධ වැරදි මාඕ සේතුන් කරා නම් ඔයි පක්ෂයට වනිත් පිස මොනවද කරේ? ඒකල කටවහන් හිටියා. ඒත එහෙම කටවහන් ඉඳලා අදව කතා ඔහොම විදිහට කතා නැහැ කියන තේරෙනවා. කියලා මම තදින් කතා කරා.
Epar mata gol kira, you know comrade, there was an abnormal state in our party at that time. Egol ekna samahawa denna wage mata yuwanne mama kiyanne kelin kenekuta katha kirime dahiryak labena yatharthaya danagena katha karana wada. Mokada bay wenna kisi deyak naha. E wage mama thawa ek udaharanayak kiyanna me gena mama ekak pota kiyanna ona. E thamai mama Japane tiwicha jathyantara sambandhane sahabhagana ratawal gannawa hawa Asia yanik ratawal gannawa. Habai mama etoka Desa Pan Vyapara ngayat dila swadhin maddari ekwitar hai. Namun, etan hai tiya Maowadi China Desa Pan Maddari kandayam gandana wakki tiya. Nepal Communist Paksha katti hai tiya. Thailand Communist Paksha katti hai tiya. Filipina Communist Paksha katti hai tiya. Lanka anu dihengi tiya mangmage nemei peradega sorang menyo katakan misu. Etan di prasidya ginama yoyena wak China helada ki. Namukat hai duwa rame Cina hati asuhan mereka urut itu na Kerala, sisya Kerala, mereka Kerala mereka helada kini. Kisi kena katakan na mereka itu urut itu, hebat pun istimewa itu. Pasal mangkat, negit, mangke hua, oh golongan Cina helada kini kisi mah itu agaknya. Mereka Kerala pihvas ini kau deh, mereka Kerala pihvas ini Amerika, Amerika kumandirna kalla, orang tu bisikan agtese, yudya kalla dina kata rata, ada perlahan hadiram. Ekatan piurut tuh ini, ekat ini punya pelanggan itu orang Cina anduot. Ini Cina anduot, mereka marderi kerana beram. Apa kehua? Cina helada kini wanang, Israel helada kini Amerika. Amerika helada, dagang ini pasi. Tahu urut tak puna? Makin matai dahirnya apa? Mereka darjahnya ni sah. Muka dah, samastya kafir dagangan misa, hudakala ikasih dia kafir dagini na. Ini apa ke? Budu mahakar, ayak keno, ader. Tama tahu tahu ekam udah harinya kian na, me Kerala ya na bela, me golf es aragal ya na bela, golf es aragal itu, mage huga mitreo kia sahaba kibuna, samhar bohma, yela pilih bauden na ayak kia kian ayat sahaba kibuna, sahaba kili mage ngahua mage mukadamati, ay lehatre mama lipiak lehua, silumine batter itu, silumine batter mama lipiak lehua, me aragal ya, piti pas ini videsiya balai kia kian. Aragale piti pas ini videsiya balai kegilman silometer lipiak lewa. Oi lipiya dakala matan nusa ayana benela kunu harbeng amma watak kalla matak benela nakia meriak oi dira apa dakala godak timba mama biswasa kara mama kia bode hari ada hundar pahadila dina aragale meheyu videsiya balai kegilman aragia taruna tarni onemi. Oke, dengar kan? Nama mati mereka dengar kan? Mereka kaya betul. Nama kita dengar. Mama purdu leh dia. Samastya kasih taki nama misa. Thani hudakala si dewi mak taki nene. Mami kaya ni. Darsian tien wedagat kama. Mereka orang kene kuta. Andure atau pada atukan netuwa. Bahar swayagan ne anna ibu halve na darsianya. Tapi mereka mau tawi ke karya kira mungkin kata orang terima kape ini. Hamudulang kita wedagat desi ne anonisa. Ini tamai. Muka dengar kita nama Mark Swadi kiu hama. Budu dah hamatnya, pertanyaan ini agam, pertanyaan ini dia kelam, mana budu mah itu na, mempot samara kelam, mama hearing yang hilang, mengkalpana kira, mempotnya ban liyana kali, samajwadi diplomasi balai juga, ho galah beri na kali, hamatnya nama satang jano, Vietnam yudha tiennwa, Kamboja yudha, Laos yudha, noek tanggola, besar bahasa samajwadi balai juga, Soviet pun sama pati na bidal na, Stalin meronor sansodina. Dan hisap saya begitu aja. Swabi desa sama dia. Samaj jawab dia, loko balap bertu. Mereka, eh balap bertu kan? Vikraha kalat dia, no? Sahen. Dan mama me, ya suka nang mana kota? Anu kan nang mana kota? Artatte hunga Venus. Mangkalpana kara, eh me Venus film sidda beni. Eh me ikat mau saya tu Merida urdu hatarai. Mang ikat mang protection dah kerana, meter mang kibar bar dagna. Mama Asuhnya Cina dia nak kota, asuhnya mama asuhnya dia mana Cina kehilan, mulut Cina pura mah evita, satu paha, Cina pura mah evita, noyek negara bola, mama ikam ada dekka mulut Cina kohai tak giat, samasta Cina kewagi, samasta Cina kewagi, kohai giat kewagi, asuhnya urut, ini urut paha kalau pasi mama Cina ke asuh paha urut, asuh paha giat mama dekau Cina, rasuhnya dekau Cina ni. Lanka itu nanti jadi dia dah, mama, ini Cina dekka.
mama kiuwe wenas wen aakar ithin mama e wage man katha kara mage adas man pala kara mokada me me wenas wim siddha wenna monawada mokada kiyana karane gena mama udahana yomu kara ithin ithama mage oluwata aave pujjala sadakaya chintanaya bhautika sadakaya wageema minis samaje kere සමාජ සංවර්ධන කරේ චින්තනය තීරණාත්මක සාධකයක් කියන කාරණේ මම තේරුම් ගත්තා. ඒ අනුව මම මේ පොතට මේ පොතේ නැති අලුත් පරිච්ඡේදයක් එක්කව කරා මේ පොතට. පරිච්ඡේදයක් නෙක මම පසුවදනක් කියලා සඳහන් කරේ පසුවදනක්. පසුවදනක් කියලා මේ අන්තිමට දාලා තියෙනවා පසුවදනක්. ඒකෙදි මම කියන්නේ බුදුහාමුදුරන්ගේ දර්ශනය මෙතෙන්ට අපට ආදේශ කර මේ යොදා ගන්න පුළුවන් මේ සමහර කාරණා තේරුම් ගන්න කියන කාරණේ. ඒකෙදි මේ මාක්ස් මේ කරපු සමහර ක්‍රියා වගේ ගැන මට ලිපි වගේ කියන්න හම්බුණා පහු කාලේ. ඒවයි මෙන්න මේ විදිහට කියනවා. මාක්ස්ෙත් මාක්ස් කියනවා. මාක්ස් 1948 දී තමයි මේ කොමිස් ප්‍රකාශන ලිව්වේ. ඊට අවුරුදු 18කට පස්සේ මේ 1866 දී 1866 මාර්තු 20 වෙනිදා මාක්ස් තමගේ දුවට ලෝරා මාක්ස්ට ලිපියක් ලියලා තියෙනවා. එමෙ මේ විදිහට මාව සඳහන් කරනවා. මාක්ස් සඳහන් කරනවා. මගේ කාලයෙන් වැඩි හරියක් මා ගෙවන්නේ ඇවිදීමෙන් හා අලුත් වාතය ආස්වාස කිරීමෙන්. මම රෑ 9ට පමණ නිින්දට යන්නේ. මම නම් හැබැයි තවම රෑ 11:00 වෙනවා නම් දියාගන්න කොට. ඉඳගෙන හම්බෙන්නේ නැහැ මට. මොකද මාක්ස් කියන මම රෑ 9ට නිින්දට පවන් නිින්දට යන්නේ. කිසිවක් කියවන්නේ නැත. ලියන්නේ මද වශයෙන්. සාමාන්‍යයෙන් අප්‍රතිමය මානසික අවස්ථාවකට බැසගත්තාක් මෙන් හැඟියයි. මේ தත්ත්වය බුදු සමයෙහි මානසික ප්‍රබෝධයේ උච්චතම අවස්ථාව ලෙස සලකනු ලැබේ. මේ විදිහට සඳහන් කරනවා. ඔයි වගේම මාක්ස් ලියපු තව ලිපියක් තියෙනවා. ඒ ලිපියෙත් මාක්ස් සඳහන් කරනවා මේ ওই කාලෙම ලියපු ලිපියක් ඒ ඔය වසරෙන් වගේ මේ ඒ ලිපිය ලියලා තියෙන්නේ 1000 මේ මම සඳහන් කරනවා 1861 අවුරුද්දේ 1866 තමයි මාක්ස් මේ මාක්ස් මේ ලියම ලියලා තියෙන්නේ 1861 අවුරුද්දේ මාක්ස්ට බර්ලින් නගරයේ ඉඳින මාක්ස් ඉංගලන්තේ ඉඳලා ඒකේ වෙලාවේ කාල් කොපෙන් කියන ජර්මන් පණිවරය හම්බෙලා තියෙනවා. එයා බුද්ධාගම පිළිබඳව පොත් ගණනාවක් ලියලා තියෙන බෞද්ධ ධර්මය පිළිබඳව. කාල් කොපෙන්. ඒ කාල් කොපෙන් මාක්ස්ට වොලියුම් එයාගේ බුද්ධ ධර්ම පිළිබඳව ලියපු පොත්වල වොලියුම්ස් දෙකක්, වොලියුම් දෙකක් පිරිනමලා තියෙන මාක්ස්ට තෑග්ගක් වශයෙන්. 81 අවුරුද්දේ. ස්ටඩි ඔෆ් බුද්දිසම් කියන එකේ. ඊට පස්සේ තමයි මේ ඊට අවුරුදු 5කට පස්සේ තමයි මාක්ස් ලියන්නේ අර ලියමන දුවට ලියන්නේ. ඒ දුවට ලියමන විතරක් නෙමෙයි. මාක්ස් ලියන තව කෙනෙකුට යාළුවෙකුට ඉනිස් ලෙටර් ටු ඇන්ටෝනියට් මාක්ස් හස් දිස් ටු සේ ඇන්ටෝනියට් ෆිලිප්ස් කෙනෙක් කෙනාට මාක්ස් ලියනවා. මෙන්න මේ විදියට. I care for nobody and nobody cares for me but the air is wonderfully pure and in reinvigorating and Have at the same time sea air and mountain air, I have becoming myself a sort of walking stick, running up and down the whole day and keeping my mind in that state of nothingness which Buddhism considers the climax of human bliss. Koi tarang vedagath kiyala balanna. මේ 66 දී මේ ලියන්නේ. අහින් දුවට ලියන තමන්ගේ දුවට ලෝරා මාක්ස්ට ලියන මේ වෙන කෙනෙකුට ලියන. මම මේ කියන්නේ අපි මේව තේරුම් ගන්න ඕන. අපි යාන්ත්‍රික විදියට මාක්ස්වාදී දර්ශනය අපිට ක්‍රියාත්මක කරන්න බෑ. ඒක අපි මේක තේරුම් ගන්න මම මේ මේවත් මට හේතු වුණා මේ පොත එලි දක්වන්න. ඒ නිසා මේ
මේ වෙලාවේ හැටියට මේ පොතේ දැක්වීම බොහොම වැදගත් දෙයක් කියලා මට තේරුණා. මොකද මේ මම මේ හමු වෙච්ච මෙතෙන් දාවට පස්සේ හමු වෙච්ච පිරිස මේ රටේ සමාජ ව්‍යාපාර තුළ විවිධාකාරයෙන් විවිධ කටයුතු වලට දායක වෙච්ච පිරිසක්. ඒ ඇතුළේ ඇති වෙච්ච උද්‍යෝගය දිහා බැලුවා, උනන්දු දිහා බැලුවා, මට පේනවා මේ පොතේ දැක්වීමට මා ගත තීරණය නැවතත් මේක මුද්‍රණය කරන්න ඕනේ කියලා. ඉතාම වැදගත් සාධනීය තීරණයක් කියලා මට හිතෙන. මම මේ පොත ලියන්න ගියාමත් මම දැන් මම ඔයාලට කියන්න ඕන මේක පිටු 200 ගානක් තියෙනවා. මේ මුළු පොතම මම ආපහු සැරයක් ටයිප් කරා. වෙන දෙයක් ඉඳලා නේ මම මේක ටයිප් කරේ. මමම මේක ටයිප් කරන ගියා නම් මේ වචන හුරු නැති අය වෙන මොන හරි ලියන මේකද. ඒක සිද්ධ නෙවෙන්න මමම ටයිප් කරා මුළු පොතම. මාස දෙකක් මට ගියා. මම ඒ ධෛර්යයෙන් වයස කියන්නේ මට මොකක් වයසයි? අවුරුදු 83ක්. ඒ වුණත් තවම හිතට බයක් සැක නැතුව නැකිදලා කතා කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙන්නේ. මේ දර්ශනය අනුව මම ජීවිතය හැරගසෙයි. බොහොම ස්තුතියි.